පහුගේ ජුනි 6 වෙනිදා ඉතාම දීර්ඝ නඩු විභාගයකින් පස්සේ රොයල් පාක් ඝාතනයේ වරදකරු වෙලා මරණ දඬුවම හම්බුණු ජුඩ් ශාමන්ත්‍රය මෛත්‍රීපාල සිරිසේන ලබා දුන්නු ජනාධිපති පොදු සමාව නීති විරෝධී බවට තීන්දුව කරනවා. අත්‍තරම මෛත්‍රීපාල ලබා දුණු මෙහෙමයි ඉතින් මෛත්‍රීපාල සම්බන්ධයෙන් එහෙම අර මේ වගේ ප්‍රවෘත්තියක් එන එක ලොකු පුදුමයකට කාරණාවකුත් නෙවෙයි. මොකද විවස්ථාව සහ අයිතිවාසිකම් වැඩිපුරම කඩ කරපු ජනාධිපතිවරයා විදියට ඔහු අපේ ඉතිහාසගත වෙන නිසා ඉතින් කෙසේ වෙතත් ජුඩ් ශාමන්තට මේ ලබා දුන්නු ජනාධිපති පොදු සමාව අපේ රටේ ඉතිහාසයට ඉතාම කැත අඳුරු සලකුණක් එක් කරනවා. ඒ නිසාම මේ තීන්දුව නීති විරෝධී බවට අභියෝගයට ලක්වීමත් එක්ක සමාජයේ ගොඩනැගුණු මේ කතාබහ අපිට හිතන පොඩ්ඩක් දිගහැර ගන්න ඕනේ කියලා. මොකද මිනිසුන්ගෙන් ඇහුවාම ජනාධිපති සමාව සම්බන්ධයෙන් ඒගොල්ලොන්ට තියෙන අදහස් තමයි ජනාධිපති සමාව කියලා කියන්නේ පොයේ දවසට නිදහස් දවසට ජනාධිපතිවරයා සිද්ධ කරන එක්තරා සම්ප්‍රදායක් වගේ කාරණ කතාවක් තමයි මිනිසුන්ගේ ඔළුවල තියෙන්නේ. කොහොම නමුත් ඉස්සර ප්‍රවෘත්ති වලින් විතරක් දැනගත්ත මේ ජනාධිපති පොදු සමාව දැන් සෝෂල් මීඩියා හරහා මිනිස්සු හැමතැනම කතා කරන්න පටන් අරන් තියෙනවා, ප්‍රශ්න කරන්න පටන් අරන් තියෙනවා, විවේචනය කරන්න පටන් අරන් තියෙනවා. ඒකත් එක්කම අපිට හිතුණා මේක අවස්ථාව කරගෙන මේ හැමතැනම විසිරිලා තියෙන කාලෙන් කාලයට කරලියට එන මේ ජනාධිපති පොදු සමාව ගැන අද අපි ටිකක් දිගෑරගෙන යන්න ඕනි කියලා. මම අර කලිනුත් කිව්වා වගේ විශේෂ අවස්ථාවන් වලදී විශේෂයෙන්ම වෙසක් දවසට, ඊට පස්සේ ජනපති පදවි ප්‍රාප්තිය සැමරීම වෙනුවෙන්, එතකොට නිදහස් දවසට, ඔය වගේ කාන්තා දවසට වගේ විශේෂ අවස්ථාවන් වලදී ජනාධිපතිවරයාගේ පොදු සමාව යටතේ සිරකරුවන් දහස් ගානකට නිදහස ලබා දෙන අතරෙම අපේ රටේ කතාබහට ලක්වුණු කරලියට ආපු ජනාධිපති පොදු සමාවන් කීපයක් තියෙනවා. මම ඒවට කිය එක දිගට දිගෑරගෙන ගියොත් විශේෂයෙන්ම විජේවීරට ලබා දුන්නු නිදහස, ඊට පස්සේ විජය කුමාරතුංගට ලබා දුන්නු නිදහස, 2004 අධිකරණයට අපහාස කිරීම යටතේ සිරගත කෙරුණු SB දිසානායකට මහින්ද ලබා දුන්නු නිදහස, ඊට පස්සේ මෛත්‍රීපාල සරත් ෆොන්සේකාට ලබා දුන්නු නිදහස, මිල්රෝයි ප්‍රනාන්දුගේ බිරිඳ මිල්රෝයි ප්‍රනාන්දු අනියම් සම්බන්ධතාවයක් පැවැත්තුවා කියන කාන්තාව සහ ඇගේ සේවිකාව ඝාතනයට මිල්රෝයි ප්‍රනාන්දුගේ බිරිඳ වරදකරු වෙලා මරණ දඬුවම හම්බෙනවා. ඇයට ජනාධිපති පොදු සමාව ලබා දෙනවා මහින්ද රාජපක්ෂ. ඊට පස්සේ ගෝනවල සුනිල්ට JR ජයවර්ධන පොදු සමාව ලබා දෙනවා. රාජකාරයෙක්, පාතාල වැඩ කරපු මිනිස්සෙක්, මිනිමැරුම් කරපු මිනිස්සෙක්. හැබැයි ජනාධිපති සමාව ලබා දීලා අවසානයේ දිවයිනටම බලපාන පරිදි සාම විනිසුරයෙක් බවටත් පත් කරනවා. ඊට පස්සේ ගොඨාභය රාජපක්ෂ හමුදා සැරයෙන් සුනිල් රත්නායකට ළමයෙක් ඇතුළු අවතැන්ුණු සිවිල් වැසියෝ 8 දෙනෙක් කපල කොටලා ඉතාම කූර විදියට ඝාතනය කරලා ඒකට වරදකරු වෙලා මරණ දඬුවම හම්බුණු සුනිල් රත්නායකට ගෝඨාභය රාජපක්ෂ නිදහස ලබා දෙනවා. ඊට පස්සේ ගලගොඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේට ජනාධිපති පොදු සමාව ලබා දෙනවා. විශේෂම භාරත ලක්ෂ්මන් ඝාතනයට වරදකරු වුණු දුමින්ද සිල්වට ජනාධිපති සමාව ලබා දෙනවා ගෝඨාභය රාජපක්ෂ. ඊටත් පස්සේ ජුඩ් ශාමන්තර මෛත්‍රීපාල සිරිසේන සහ මෑත කාලීනව රංජන් රාමනායකට ජනාධිපති සමාව හම්බෙනවා. මේ තමයි මම අර කිව්ව අපේ රටේ දේශපාලන වේදිකාවල විවිධ අවස්ථාවන් වලදී සමාජය ඇතුළේ වැඩිපුරම අවධානයට ලක්වුණු විශේෂයෙන් කතාබහට ලක්වුණු ජනාධිපති පොදු සමාවන්. සමාව යන්න එක්තරා අවස්ථාවක ඇත්තරම මේ නිර්වචනය කරනවා යම් වරදකට වරදකරුවෙකු වුණු පුද්ගලයෙකුට විධායක අධිකාරියක් මගින් දෙන කරුණාවේ ක්‍රියාව අපි සමාව ලෙස හඳුන්වනවා කියලා. යනුව යම් වරදකරුවෙක් වීමෙන් පස්සේ ඔහුට පනවල තිබෙන නීතිමය දඬුවමෙන් ඔහුව නිදහස් කිරීමක්. එහෙමත් නැත්නම් පුද්ගලයෙක් වරදකරුවෙකු කරපු සමස්ත ක්‍රියාවලියම නැවත ප්‍රතික්ෂේප කිරීමක් මේ ජනාධිපති පොදු සමාව යටතේ සිද්ධ කරනවා. ඒ නිසාම මේ ජනාධිපති සමාව ලබා දෙන්නේ ඒ වටා බැඳිච්ච සාමාන්‍ය පොදු ජනතාවගේ අදහස් මතය හොඳට, ඒ කියන්නේ මහපොළව හොඳට තේරුම් අරගෙන ජනාධිපතිවරයාගේ ඒ ක්‍රියාව, ඒ ගන්න තීරණය සමාජීය, ආගමික හෝ වෙනත් ඕනෑම පද්ධතියක් සමාජයක් හරහා ප්‍රශ්න කරන අවස්ථාවක සාධාරණීකරණය කරන්න පුළුවන් පසුබිමක් තුළ තමයි ජනාධිපතිවරයෙක් ජනාධිපති පොදු සමාව ලබා දීමේ තීරණයකට එළඹෙන්නේ. එහෙම නැතුව අපි ඔක්කොම නෑදෑයෝ, එහෙම නැත්තම් එයා හිරේදී ඩිග්‍රියක් ගත්තා, එයා හිරේට යනකොට එයාගේ වයස මෙච්චරයි, දැන් එයාගේ වයස මෙච්චරයි වගේ ඒ වගේ ලද බොළඳ නිදහසට කාරණා නෙවෙයි. මම අර කිව්ව
තර්කත් එක්ක තමන් ගන්න තීරණේ සාධාරණීකරණය කරන්න පුළුවන් පරිසරයක තමයි ජනාධිපතිවරයෙක් මේ තීරණය ගන්නේ. ඉතින් අර උඩ කියපු තීන්දුව තීරණ දිහා, ඒ කියන්නේ පරමාර්ථය දිහා බලලා අපේ රටේ ජනාධිපතිවරුන්ගේ පාලකයින්ගේ හිටපු පාලකයින්ගේ විධායකයේ හිටපු මිනිස්සු ලබා දීලා තියෙන ජනාධිපති සමාව දිහා බැලුවහම ඇත්තටම යුක්තිය පැහැර හැරීම් නිවැරදි කිරීම කෙසේ වෙතත් සාක්කුවට සල්ලි ටිකක් මදි වුණාම, සල්ලි හදිස්සියක් වුණාම සල්ලි ටිකක් හොයාගන්න පුළුවන් ක්‍රමයක් විදියට, තමන්ගේ යාළුවන්ව බේරගන්න පුළුවන් විදියට, ඊළඟ කැම්පේන් එකට ෆන්ඩ්ස් හොයාගන්න කායක හරි ස්කාගෙන් හරි සහාය ලබා ගන්න අවශ්‍ය කරන මාර්ගය සකස් කරගන්න දේශපාලන පොරොන්දු විදියට ඔය වගේ දේවල් වලට තමයි අපේ රටේ විධායකයේ හිටපු මිනිස්සු මේ ජනාධිපති පොදු සමාව පාවිච්චි කරලා තියෙන්නේ. ජනාධිපති පොදු සමාවේ ඉතිහාසයට ගියාම ඇත්තටම අපිට කියන්න පුළුවන් දැන් අඟුලිමාලටත් හම්බෙලා තියෙන පොදු සමාවක් තමයි. ඒ කියන්නේ දාස් ගාණක් මිනිමරපු අඟුලිමාලට බුදුහාමුදුරුවන්ගේ වචන විශ්වාස කරලා, වචනට ගරු කරලා රජතුමා ඔහුට සමාව ලබා දෙනවා. ඒ කාලේ රජතුමයි නීතිය හදන්නේ. රජතුමයි නීතිය මොකක්ද කියලා තීරණය කරන්නේ. ඔහු තමයි ඒක ක්‍රියාත්මක කරන්නේ. දඬුවම් දෙන්නේ කාටද, දෙන දඬුවම මොකක්ද, දඬුවම් දෙනවද නැද්ද, නිදහස දෙනවද, සමාව දෙනවද යන තීරණය ගන්නේ රජතුමා. හැබැයි ඕක යම් අවස්ථා කිහිපයකට කැඩිලා බිඳලා ඇවිල්ලා ඊට පස්සේ අපි මෑත කාලීනව මේක අපිට බලපාන්නේ කොහොමද කියලා ගත්තොත්, මුලින්ම මේ සමාව ලබා දීමේ බලය තියෙන්නේ රජනට. රජනගෙන් පස්සේ ඇත්තටම ඩොනමෝර් සහ සෝල්බරි ව්‍යවස්ථාව යටතේ ආණ්ඩුකාරවරයාට මේ බලය පැවරෙනවා. ඊට පස්සේ අර මට කොරන්ට බැරි ගෑණියෙක් මිනිහෙක් කරන එකයි, මිනිහෙක් ගෑණියෙක් කරන එකයි කියපු ජේ.ආර්. ජයවර්ධන 78 ව්‍යවස්ථාවෙන් ජනාධිපති මේ පොදු සමාව ලබා දීමේ බලය ජනාධිපතිවරයා වෙත පවර ගන්නවා. මේක සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ මෙන්න මේ මෙහෙමයි කියවෙන්නේ. අපි ඒකත් පොඩ්ඩක් දිග හැරගෙන ගියොත් ජන ව්‍යවස්ථාවේ 34 වගන්තියෙන් තමයි විශේෂයෙන්ම මේ බලය ජනාධිපතිවරයාට ලබා දීලා තියෙන්නේ. ඒ ගැන කතා කළොත් ඇත්තටම 34 වගන්තියේ වරහන් 1 වගන්තිය යටතේ ලංකාවේ කවර හෝ අධිකරණයක තීන්දුවක් යටතේ වරදකරු කරන ලද පුද්ගලයෙක්ට සමාව දීමේ බලය ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් පැවරෙනවා. ඒ වගේම වරදකරුට ලබා දෙන්නේ සම්පූර්ණ සමාවක්ද නැත්නම් නීත්‍යානුකූල කොන්දේසි සහිත සමාවක්ද යන තීරණය කරන්නේ ජනාධිපතිවරයා. අදාළ වරදකරුට නියම කරලා තියෙන දඬුවම වෙනුවට ලිහිල් දඬුවමක් නියම කරන්න හෝ නියම කරන ලද දඬුවම මුළු මුණින්ම නිෂ්ප්‍රභා කිරීමේ බලයත් විවස්ථාවෙන් ජනාධිපතිවරයාට ලබා දීලා තියෙනවා. හැබැයි මේ පොදු සමාව ලබා දීම එක්තරා අවස්ථාවකදී පොඩ්ඩක් හිර වෙනවා, සීමාවක් පැන වෙනවා. ඒ සීමාව පැන වෙන කොටස තමයි ඇත්තටම 34 වරහන් ඈ වගන්තිය. ඒකෙන් කියවෙන්නේ මරණ දඬුවම නියම වූ පුද්ගලයෙකුට සමාව ලබා දීමේදී ජනාධිපතිවරයාට පවරා තිබෙන සීමා, මරණ දඬුවම හිමි වෙලා තියෙන පුද්ගලයෙකුට ජනාධිපති සමාව දෙද්දි නිදහස් කිරීමට පෙර ඒ පුද්ගලයාට අදාළව නඩුව ගොනු කරපු විනිසුරුවරයාගෙන් ජනාධිපති වාර්තාවක් ලබා ගන්නවා. ඊට පස්සේ ඒ වාර්තාව ජනාධිපතිවරයා නීතිපතිවරයාට යවන්න ඕන. නීතිපතිවරයාගේ උපදෙස් පරිදි ඒක යවන්න ඕන. ඒ නිර්දේශය තහවුරු කරගෙන ඒක යවන්න ඕන අධිකරණ විෂය භාර අමාත්‍යවරයාට. අධිකරණ විෂය භාර අමාත්‍යවරයා මේක නීත්‍යානුකූලයි කියලා නිර්දේශ කරාට පස්සේ මේ වාර්තාව නැවත ජනාධිපතිවරයාට යොමු වුණාම තමයි ඇත්තටම ජනාධිපති පොදු සමාව ලබා දෙන්නේ මරණ දඬුවම හිමිවුණු පුද්ගලයෙකුට. මරණ දඬුවමට ලක් වූයෙකු හැර වෙනත් අවස්ථාවන්වල සමාව දෙද්දි සලකා බලන්නේ මොනවද කියලා නීතියේ සඳහන් වෙන්නේ නැහැ. ඒක බොහෝ වෙලාවල් වලට ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි තමයි මොනවද ඒ නිර්දේශ මොනවද සලකා බලන්න ඕනි කියන කාරණා සඳහන් වෙන්නේ, කාරණා තීරණය වෙන්නේ. කෙසේ නමුත් ඇත්තටම රටේ ජනාධිපතිවරයා රටේ මිනිස්සුන්ගේ සුභසිද්ධිය, රටේ මිනිස්සුන්ගේ සාධාරණත්වය වෙනුවෙන් කටයුතු කරන පුද්ගලයෙකු ලෙස සලකලා ඇත්තටම ඔහුගේ අභිමතය පරිදි මේ තීරණය ලබා දී මේ බලය, මේ තීරණය ගන්න බලය ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට එහෙම නැත්නම් විධායකයට ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම දැන් මේ විධායකයට මේ බලය ලබා දෙන්නේ ඇයි කියන කාරණේ දිහා පොඩ්ඩක් හැරලා බැලුවොත් විශේෂයෙන්ම කියන දෙයක් තමයි ඕනෑම පද්ධතියක් ඇතුලේ ඩ්‍රෙඩ් ලොක් එකක් එන එක වලකින්න ඕනි. ඒ කියන්නේ ඕනෑම පද්ධතියක් ඇතුළේ, ඒක නෛතික වෙන්න පුළුවන්, සමාජීය වෙන්න පුළුවන්, විධායක ඇතුළේ වෙන්න පුළුවන්, ඕනෑම පරිසරයක් ඇතුළේ, ඕනෑම සිස්ටම් එකක් ඇතුළේ වෙනස් කළ නොහැකි දේවල් තියෙන්න බැහැ. මං එක සරල උදාහරණයකින් පැහැදිලි කරන්නම්.
එකැනේ එල්ලුම් ගහට නියමුණු මනුස්සයෙක්ව එල්ලන්න යන දවසේ තියෙන සම්ප්‍රදායක් තමයි ඒ බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව ඔවුන් විවෘත කරලා තියෙනවා. ඒ මේ එල්ලන්න නියමුණු පුද්ගලයාට ලබා දුන්නු මේ මරණ දඬුවම අවසන් මොහොතේ හෝ වෙනස් විය හැකි කියන ඉඩ තියලා තමයි ඔවුන් ඒ තීන්දුව ලබා දීලා තියෙන්නේ. ඒ විදිහට නිදහස් වුණු බේරුණු මිනිස්සු බොහොමයක් ඉතිහාසයේ දිහා බැලුවාම අපිට දැක ගන්න පුළුවන්. ඒ විදිහට ඕනෑම පද්ධතියක් ඇතුලේ නෛතික පරිසරයේ වේවා ඕනෑම පද්ධතියක් ඇතුලේ ආපහු හරවන්න බැරි, ආපහු නිවැරදි කරගන්න බැරි, වෙනස් කරන්න බැරි දේවල් තියෙන්න පුළුවන් කියන ඒ කාරණේ වෙනස් කරන්න එහෙම දේවල් තියෙන්න බැහැ කියන දේ වෙනුවෙන් තමයි ඇත්තටම එහෙම ජනාධිපති පොදු සමාව මේ විදිහට නිර්මාණය කරලා තියෙන්නේ. රුපියල් 100 දඩේ ගෙවා ගන්න බැරුව හිරබත් කන මිනිස්සු, දේශපාලන පලිගැනීම් වලට ලක් වෙලා හිරබත් කන මිනිස්සුන්ට සමාව දීම වගේ ඇත්තටම සමාජ සංහිඳියාවට අදාළ කාරණාවලදීත්, එතකොට රාජ්‍යතාන්ත්‍රික කටයුතු වලදීත් විවිධ අවස්ථාවන් සංකේතවත් සංකේතාත්මකව තහවුරු කිරීමටත් මේ ජනාධිපති සමාව භාවිතා වෙලා තියෙනවා, භාවිතා කරනවා අපි දැකලා තියෙනවා, ඉදිරියේදීත් භාවිතා වෙයි. සමාජ සාධාරණත්වයට මේ බලය භාවිතා කරයි මේ විධායකයේ ඉන්න පුද්ගලයා සමාජ සාධාරණත්වය වෙනුවෙන්ම මේ බලය පාවිච්චි කරයි කියන පරමාර්ථයේ විශ්වාසය ඇතුව තමයි ඇත්තම විධායකයට මේ දණ්ඩ මුක්තිය බලය ලබා දීලා තියෙන. මොකද විවස්ථාව ලියනකොට කවුරුත් විවස්ථාවෙන් හිතන්නේ නැහැනේ මේක මෝඩෙක් අතටයයි, එහෙම නැත්නම් මේක අපරාධකාරයෙක් අතටයයි, මේක හොරෙක් අතටයයි, මේක පිස්සෙක් අතටයයි, එහෙම හිතලා ඇත්තම විවස්ථාවේ මේ බලය ලබා දෙන්නේ නැහැනේ. මිනිස්සු ගැන හිතලා, සමාජය ගැන හිතලා, යුක්තිය ගැන හිතලා, යුක්තියට වරදින තැනකදී ඒක නිවැරදි කරන්න, සමාජයේ විවිධ වූ අගයන් ඒ විදියටම පවත්වාගෙන යන්න මේක පාවිච්චි කරයි කියන පරමාර්ථයෙන් තමයි ඇත්තටම මේක හදලා තියෙන්නේ. හැබැයි පහුගිය කාලේ පුරාවටම අපේ රටේ විධායකයේ හිටපු මිනිස්සු ලබා දුන්නු ජනාධිපති සමාව සහ ඒ ජනාධිපති සමාව නීතිය ඉදිරියේ නැවත නැවත අභියෝගයට ලක්වීමත් එක්ක අපිට පැහැදිලි වෙන කාරණේ තමයි ඇත්තටම අපේ රටේ හිටපු ජනාධිපතිවරු තමන්ගේ බලය සම්බන්ධයෙන් තිබුණු ඉතා විශාල විශ්වාසයත් එක්ක යුක්තියට වරදින තැන් නිවැරදි කිරීමට වඩා තමන්ගේ යාළුවෝ තමන්ගේ හෙංචයියෝ බේරගන්න මේ ජනාධිපති පොදු සමාව අපයෝජනය කරලා තියෙනවා සහ අවභාවිතා කරලා තියෙනවා කියන එක. ඉතින් ඒකත් එක්කම ඇත්තටම වෙන එකක් තමයි දැන් අපරාධකාරීන්ට තව විශ්වාසය වැඩි වෙනවා. විශේෂයෙන්ම දැන් බලය තියෙන, මුදල් බලය තියෙන, ඊට පස්සේ දේශපාලන සම්බන්ධතා තියෙන, දේශපාලන හයිකාරකම් තියෙන මිනිස්සු මේ වගේ දෙයක් තියෙනකොට අපරාධ කරන්න, නීතිය කඩන්න තවදුරටත් බය වෙන්නේ නැහැ. මොකද ඕනෑම අවස්ථාවක එහෙම වුණොත්, තමන්ව නීතිය ඉදිරියේ වරදකරුවෙක් වුණොත් ඒ ඕනෑම අවස්ථාවක තමන්ට තියෙන බලය, තමන්ට තියෙන දේශපාලන සම්බන්ධතා පාවිච්චි කරලා, දේශපාලන හයිකාරකම් පාවිච්චි කරලා තමන්ව බේරගන්න ජනාධිපති පොදු සමාව කියන ආයුධය තියෙනවා කියන එක ඒගොල්ලෝ දන්න නිසා. දැන් ඕක තවදුරටත් පැහැදිලි කරොත් දැන් මේ වෙද්දි දැන් අපි ඉතිහාසය ගැන කතා කළේ මේ මෑතක් වෙනකම්ම හිටපු ජනාධිපතිවරු ලබා ජනාධිපතිවරු ජනාධිපති පොදු සමාව අපයෝජනයට ලක් දේශපාලන වාසිතක අපයෝජනයට ලක් කරපු විදි තමයි අපි ඔය දැක්කේ. දැන් ඉදිරියටන පාලකීන් සම්බන්ධයෙන් අපිට අදහසක් ගත්තොත් දැන් ඉදිරියේදී අපේ රටේ නායකයෙක් වෙන්න බලන් ඉන්න කෙනෙක් සජිත් ප්‍රේමදාස කියන්නේ. ඒතර සජිත් ප්‍රේමදාසට මේ වෙලාවේ හිරු එක කඩේ යනකොටම ඒ කඩේ යෑමත් එක්කම තියෙනවනේ ඔබ ඊළඟ මොහොතේ පාලන බලය ලබා ගන්න ඕනම අවස්ථාවක දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දීලා ඔහු නිදොස් කොට නිදහස් කරන්න ඕන, ඔහු නිදහස් පුද්ගලයෙක් විදියට එළියට ගන්න ඕනේ කියන එක මේස උඩට ගේන්නදිනේ. බොහෝ විට ඒක තමයි ඒගොල්ලොන්ගේ ප්‍රධාන කතාව වෙන්නේ, ප්‍රධාන එකඟතාවය වෙන්නේ ඒක. ඉතින් එහෙම බැලුවාම ඇත්තටම ඕනම මිනිස්සේ එහෙම බැලුවාම ඉතින් දේශපාලන බලය තියෙන, මුදල් හයිකාරකම් තියෙන, දේශපාලනයත් එක්ක සම්බන්ධතා තියෙන මිනිස්සු ඕනම අවස්ථාවක දන්නවා අපි ඕනම ජඩ වැඩක් කරොත්, ඕනම බලු වැඩක් කරොත් නීතිය ඉදිරියේ මොන උසාවියට ගිහිල්ලා අපි වරදකරුවෙක් වුණත් අපි ඒ බේරගන්න ජනාධිපති පොදු සමාව තියෙනවා. ඒක දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් මේ අප්සෙට් එක තියෙන අපිට විතරයිද කියලා. නෑ, මේක අපිට විතරක් නෙවෙයි තියෙන්නේ, මේක ඇත්තටම ලෝකයේ විවිධ රටවල් වල විවිධ අවස්ථාවල ජනාධිපති පොදු සමාව ඇත්ත වශයෙන්ම දේශපාලන වාසි වෙනුවෙන් විශේෂයෙන්ම තමන්ගේ හිත මිතුරන්ව ආරක්ෂා කිරීම වෙනුවෙන් සහ පොරොන්දු ඉෂ්ට සිද්ධ කිරීම වෙනුවෙන් භාවිතා කරලා තියෙනවා අපිට දැක ගන්න පුළුවන්. කෙසේ වෙතත් අපිට හඳ දකින්න හම්බුණා පහුගිය දවසක රනිල් වික්‍රමසිංහ කියනවා මරණ දඬුවමට ලක්ුණු පුද්ගලයෙක්ව නිදහස් කරද්දී
පිළිපදින ක්‍රියාවලියම තමයි ක්‍රියාපටිපාටියම තමයි අනිකුත් දඩුවම් වලට ලක් වෙලා ඉන රැඳවියෙක් නිදහස් කරද්දි අනුගමනය කරන්න කියලා. හැබැයි ඉතින් ජනාධිපතිතුමා ඒ නිර්දේශ පිළිගන්නවද නැද්ද කියන අවසාන තීරණය තියෙන්නේ ඔබේ අතේනේ. කෙසේ වෙතත් අපි හිතනවා මීට කාලයකට කලින් තිබුණු තත්ත්වයකට වඩා දැන් ජනාධිපති පොදු සමාව මේ විදිහට අවභාවිතා වීම සමාජය අතර ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා. මිනිස්සු ඒ ගැන ප්‍රශ්න කරන්න අරන් තියෙනවා. ඒක ඉතාම හොඳ තත්ත්වයක්. ඉතින් මේ ක්‍රමවේදය තවත් ශක්තිමත් කරලා ශිෂ්ට සම්පන්න කරන්න නම් අපි හිතනවා අවසාන තීරකයා විදියට ජනාධිපතිවරයාගේ අතර මේ බලය නොයා මේක ඇතුළේ තියෙන චුටි චුටි හිල් වලින් බංගු ගහන්න බැරි වෙන මේ ක්‍රමවේදය තව තවත් ශක්තිමත්ව හදන්න ඕනි. මිනිස්සු මේ ගැන දැනුවත් වෙන්න ඕන, මිනිස්සු මේ ගැන ප්‍රශ්න කරන ඕන, මිනිස්සු මේ ගැන කතා කරන්න ඕනි. එහෙම වුණොත් මේ විදියට ජනාධිපති පොදු සමාව වගේ කියන්නේ රුපියල් 100 දඩේ ගෙවා ගන්න බැරුව අවුරුදු ගණන් හිරබත් කන මිනිසුන්ට නිදහස් වීමට තියෙන මේ අවස්ථාව වහලා දාන්න නැතුව මේ ජනාධිපති පොදු සමාව ඒ ආරම්භ කරපු එක පිහිටවපු මුල්ලරමෙනු වෙනුවෙන්ම ක්‍රියාත්මක කරන්න මේක තියන්න නම් මේක අපයෝජනය නොවි, කැත නොවි, මේක සම්බන්ධයෙන් සමාජය තුළ තියෙන විශ්වාසය කඩ නොවි, මේක සම්බන්ධයෙන් නීතිමය පද්ධතිය තුළ අප්‍රසාදය ඇති නොවි, මේක ඒ විදිහටම ගෞරවයක් විදිහට, මේක මිනිස්සුන්ට ලැබිය යුතු දෙයක් විදිහට පවතින ඕන කියලා අපි විශ්වාස කරනවා. ඉතින් හැබැයි අපි හිතනවා ඒ මොන දේ වෙන්නත් ක්වොලිටි මිනිස්සු විශේෂයෙන්ම යුක්තිය දයාව සම්බන්ධයෙන් ඉහළ එකඟතාවයන් වල ඉන්න මිනිසුන්ට තමන් ගන්න තීරණ සම්බන්ධයෙන් වග කියන සමාජ සාධාරණත්වය ගැන හිතන ක්වොලිටි මිනිස්සු ඒ පුටුවලට එන්න ඕනි කියලා. ඉතින් එහෙම මිනිස්සු එහෙම නායකයෝ නැතිවීමේ අඩුවත් එක්ක තමයි අපිට මේ විදිහේ කතා මේ විදිහට ඔබත් එක්ක දිග හැරගන්න වෙන්නේ. ඉතින් නැවත හමුවෙමු මේ වගේ.